අපි අද අහලා තියෙනවා මේ වෙනකොට අපි අහමින් පවතිනවා එරංග සහෝදරයාත් කිව්වා අවුරුදු 76ක් වෙලත් අපි නිදහස අරගෙන අපිට තාම නිදහසක් නැහැ කියලා සාධාරණයි ඒ නිදහස නැති වෙච්ච නිසා තමයි අද අපිට එන්න සිද්ධ වුණේ මම ඒ 76 වසරක් අපිට නිදහස නැති වුණේ කොහොමද කියලා මෙතන සඳහන් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ නමුත් ඒ 76 වසර පුරාවම ලංකාව තුල පීඩණයට පීඩාවට ලක්ුණේ ගැහණු කියන එක අවධාරණය කරනවා ඒ 76 වසරක දූෂිත දේශපාලනය නිසා ඇතිවෙච්ච ආර්ථික පරිහානිය නිසා පීඩාවට ලක්ුණේ ගැහණු ඒ 76 වසරක දේශපාලනය නිසා ඇතිවෙච්ච සමාජ පරිහානිය නිසා පීඩාවට ලක්ුණේ ගැහණු ඒ දේශපාලනය නිසා ඇතිවෙච්ච සංස්කෘතික පරිහානිය නිසා පීඩාවට ලක්ුණේ ගැහණු මේ පීඩාවට ලක් වෙච්ච ගැහණු ඒ පීඩනයේ ඇතුලේ තමන්ගේ භූමිකාව කෙසේ හෝ කරගෙන යනවා කියන එක අදිටන් කරගෙන ජීවත් වුණා. නමුත් අවුරුදු 76කට පස්සේ ජාතික ජනබල වේගය ඒ දේශපාලන මඟ වෙනස් කරනවා කියන අර්ථයෙන් ආරම්භය ගන්නකොට මේ අපේ ඇතුලේ තිබිච්ච මේ ගැහණු අපේ ඇතුලේ තිබිච්ච මේ පීඩනේ පුපුරල ගියා. අන්න ඒ පීඩනේ තමයි එදා මාතරදී ගැහණු අපි එක මිටට කියලා අභිෂේක ගැන්වෙන්නේ මේ මිට ඇතුලේ ඉන්න අපි ඔක්කොම ගැහණු මේ මිට ඇතුලේ ඉන්න අපේ පන්ති ભેදයක් නෑ රැකියා ભેදයක් නෑ ಜಾති ભેදයක් නෑ ආගම් ભેදයක් නෑ අපි ඔක්කොම ගැහණු මේ මිට ඇතුලේ ඉන්න ගැහණු අද වෙනකොට ඔප්පු කළ පෙන්නලා තියෙනවා ගැහණු අපිට කරන්න බැරි දෙයක් නෑ කියලා ඔබ සහෝදර සහෝදරියෝ දකින්නේ නැති Facebook එකෙන් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලාවලින් ගැහණු අපි එක මිනිට කියලා ගමක් ගමක් පුරා නැගෙන මේ සියල්ලගෙම කටවුට් ගහන්නේ ගැහණු පෝස්ටර් ගහන්නේ ගැහණු ගෙයින් ගෙට ගිහිල්ලා සංවිධානය කරන්නේ ගැහණු ස්ටේජ් එක ගහන්නේ ගැහණු ශබ්ද පරිපාලනයේ ඇනවුන්සින් කැමරා කරන්නේ වීඩියෝ මේ හැම දෙයක්ම කරන්නේ ගැහණු ඒ විතරක් නෙමේ අවසාන දවසේ ඒ කියන රැස්වීම යනකොට ආරක්ෂාව සපයන්නේත් ගැහණු අන්නේ ඒ අපි ගැහණු සමාජයට පණිවිඩයක් දීලා තියෙනවා හිතන්න පුළුවන් නම් ගැහණියෙක්ට අභියෝගයක් දෙනවා නම් ගැහණියෙක්ට ඒක කරන්න ගැහණු අපිට පුළුවන් කියලා මේ ගැහණු අපේ හයියට අපේ රටේ ඉන්න බහුතරයක් දේශපාලඥයෝ බයයි ඇයි දන්නවද ගැහණු අපිට පුළුවන් දෙයක් වෙනස් කරන්න කියන එක ඔවුන් පිළිගන්න නිසා ශ්‍රී ලංකාවේ ජනගහණය බහුතරයක් මම හිතන්නේ අධික වෙන්නේ කාන්තාවන් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 56%කට අධික කාන්ත වෙන්නේ කාන්තාවන් මේ කාන්තා බලය තමයි අද වෙනකොට බය වෙලා ඉන්නේ කතාවට කියනවානේ මම හිතන්නේ අහලා ඇති ඡන්ද පෝලිමක ගැහණු වැඩි නම් තියෙන ආණ්ඩුව පෙරලෙනවා එහෙමයි අපේ ජනමහර වෙන්නේ අන්න ඒ කාන්තා බලය ගැන කතා කරන්න තමයි අපි මාර්තු 16 වෙනිදා ලන්ඩන් වෙම්බ්ලි වලට රැස් වෙන්නේ ඒ කාන්තා බලයට අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එකයි අපි එතෙන්දි කතා කරන්නේ ඒ කියන්නේ මෙහෙම ගත්තොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි මේ සියල්ල වෙන්නේ ලංකාවේ වෙල්ස ඉන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කාඩිෆ් වල ඉන්න අපිට කරන්න මොකද්ද කරන්න පුළුවන් ඔබටවත් මටවත් පෞද්ගලිකව ඡන්ද දවසේට ඡන්ද දාන්න යන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඒකට එහා ගිය පොඩි දෙයයි අපිට කරන්න තියෙන්නේ ඒක තමයි ලංකාවේ මේ අරගලයේ ඉන්න ලංකාවේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ගොඩනගෙන මේ කාන්තාවන්ට අපේ මානසික පරිවර්තනය දෙන එක ලංකාවේ අද වෙනකොට තමන්ගේ දරුවට කන්න දෙන්නේ මොකක්ද කියන එක නෙමෙයි කන්න දෙන්නේ කොහොමද කියලා හිතන අම්මට එහෙම නැත්තම් තමන්ගේ දරුවා කරපින්නගෙන උදේ ඉඳන් බෙහෙත් පෝලිමේ ඉඳලා හරි බෙහෙත හම්බ වේද කියලා හිතන අම්මට කර්මාන්ත ශාලාවක වෙලේ ගල් කොරියේ මාළු ලෙල්ලමේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දුක් විඳින ගැහණියට දේශපාලන අඩක් තියෙන නිසා තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙන අපේ රාජ්‍ය සේවය හෝ පෞද්ගලික සේවය සහෝදර සහෝදරියන්ට එහෙම නැත්නම් දේශපාලන බලපෑම නිසා තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙන නීති ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ආරක්ෂක ශාස්ත්‍රයේ සහෝදරියන්ට
අපි දෙනවා පණිවිඩය ලෝකෙ කොහේ හිටියත් අපේ අක්මුල් තියෙන ලංකාවේ ලෝකෙ කොහේ ජීවත් වුණත් ගැහණු අපේ හයිය තියෙන ලංකාවේ අන්නේ ඒ හයිය පෙන්වන්නයි අපි මාර්තු 16 වෙනිදාට ලන්ඩනයට එන්නේ මම මෙහෙම කියන්නම් ගැහණිය කියන්නේ උපතින්ම මාලිමාවක් මං එහෙම කියන්නේ ගැහණියගේ ඇවතුම් පැවතුම් වලට ඇයගේ හැසිරීමට පුළුවන් තව කෙනෙක්ගේ ගමන් මාර්ගයක් එහෙමත් නැත්නම් තමන්ගේ පවුලේ සමාජයේ දිශානතිය වෙනස් කරන්න දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ වෙනසුව සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අපිමානයයි සුරලෙදිරි සිංහයන් ගයන්නේ නිසා දියණියකට පුළුවන් තමන්ගේ පවුල උස්සන්න හරි පහත් කරන්න හරි ඒ වගේම තමයි අලුතෙන් ගොඩනගා ගන්න කුටුම්බය තුල බිරිඳකට පුළුවන් ඒ කුටුම්බේ යන්නේ නරක පැත්තටද නැත්නම් අයහපත් පැත්තටද නෙගටිව් පැත්තටද නිෂේධනාත්මක පැත්තටද නැත්නම් ධනාත්මක පැත්තටද කියලා කියන්නේ එහෙමත් නැත්නම් දරුවෙකුගේ අනාගතය ලියන්නේ මැක්ස් අම්මා කියලා මැක්සිම් ගෝකි කියපු දේ සාර්ථක කරමින් දරුවෙක්ගේ අනාගතය ලියන අම්මට පුළුවන් ඒ දරුවාගේ දිශානතිය වෙනස් කරන්න එහෙනම් මගේ සහෝදරියනි අද මෙතන නොහිටියත් කාඩිෆ් වල සිටින මගේ සහෝදරියනි ඔබට කරන්න තියෙන හරිම පොඩි දෙයක් ඒ දිශානතිමේ බලය අතට ගන්න ඔබට පුළුවන් ඒ මිහිරීමේ බලය අතට ගන්න කතා කරන්න ඔබේ අම්මට කතා කරන්න ඔබේ සහෝදරියට කතා කරන්න ඔබේ යෙහෙළියට කතා කරන්න ඔබ